ඉංග්‍රීසි පැත්තර තම යන්න දන්න අපි ගිහිල්ලම් බලමු. හරි අපි අද යන්නේ හපුතලේට. දැන් ඇත්තරම ගියොත් හපුතලේට ඇවිල්ලා තින්නේ වෙලාව මං හිතන්නේ 8:00 හරියට වෙලාව. මම පාන්දර 3:00 ගන්න තමයි ගමන පටන් ගත්තේ. ආසන්න වශයෙන් පැය 5ක් වගේ ගිහිල්ලා තියෙනවා මට මෙතෙන්ට එන්න. ලිප්ටන් C2 එතනින් ගියාට පස්සේ ඇඩිෂන් බංගලෝ එකයි තමයි අපිට යන්න තියෙන්නේ බලන්න. බලමු ගිහිල්ලා. මුලින්ම යන්නේ ලිප්ටන් සීඩ්ද ඇඩිෂන් බංගලෝ එකටද කියලා. ගිහිල්ලාම බලමු. මුලින්ම තීරණය කරා ඉන්න මේ ඇතුල් පාර ගිහිල්ලා එනිම ලිප්ටන් සීට්ටරට යන්න. දමේ තැන්න වත්තේ තියෙන ලයිම් ගෙවල් වගේයා. ඉතිං ඔය ගෙවල්ල ඉන්න කට්ටිය තමයි තේ දළු නෙලලා අපිට තේබොන්න ලොකු දායකත්වය සපයෙන්. අරෙන් මීදුම බාගෙන එනවා. ලිප්ටන් සීට්වල්ට යන්න නම් තව ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා. මේ පාරේ කෙලින්
ඉතින් අපි ආවා ලිප්ටන් සීටල්ට. එතකොට මේ දින ලිප්ටන් සීටල් තියෙන පොඩි ටී ෂොප් එකක්. එතකොට මෙන්න මේ තියෙන්නේ අපේ ලිප්ටන් මහත්මයාගේ ප්‍රතිමාව. උඩ කට්ටිය තන ඉන්නවා. අපි මේ ෆොටෝස් ටිකක් ගහලා ඒකල ගියාට පස්සේ එතන වීඩියෝ එකක් කරලා එහෙම මෙන් ඇඩිෂන් බංගලෝ එකට. අපේ ලිප්ටන් මහත්තයර සමුදීලා අපි ලිප්ටන් සීටරෙන් ආවා. දැන් අපි යන්න හදන්නේ ඇඩිෂන් බංගලෝ එකට. ඉතින් හපුතලේ ටවුන් එකේ ඉඳලා කොළඹ පැත්තට යද්දි මෙන්න මේ හන්දිය. මෙන්න මේ හන්දිය මෙන්න මේ ඇතුළේ තියෙන පාර තමයි අපි යන්න ඕන ඇඩිෂන් බංගලෝ එකට යන්න. අපි එහෙනම් යමු. ඇඩිෂන් බංගලෝ එකේදී අපි ආපහු හම්බෙමු. ඇඩිෂන් බංගලාවට යන පාරට හැරෙන්න ඕන. සෙනග වැඩි පොය දවසක් ඉඳලා ලෝන් වීකෙන්ඩ් එක පටන් ගත්ත විතරනේ.
නිෂ්පාදන තියෙන ෂොප් එක. ගෙදරයන්න වෙලාව අපි පිටත් වෙනවා ගෙදර යන්න. එහෙනම් ඇඩිෂන් බංගලාවට අපි සමුදෙමු. ඊගොන්න මම අද මගේ අපතලේ සංචාරය ඉවර කරලා ආවා කරුතරට. ඒක මම ගෙදර යන්න තමයි හදන්නේ. පොඩක් බෑ. ඒනට දන්න තවත් මේ වගේම සංචාරකි අප බලාපොරොත්තු පොතිතුළු අගතිම ඒ ගන්න නක් සුබරාත්වය.